මම වින්ද්‍යා මාරම්භගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් වෙනුවට වැඩ බලන අමාත්‍යවරුන් තිදෙනෙක් දිවුරුම් දෙයි. මන්ත්‍රීරු නීතිය අද කඩකළ අය. වවුනියාවේ අතහැර දැමූ ගල්වලක දියනෑ සිසුන් දෙදෙනෙක් මරුට. හොංකොං හි ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්. ඔස්ට්‍රේලියාව පරදා ඉන්දියාවට ලකුණු 36ක ජය. පසුගියදා සිය දූරවලින් ඉල්ලා අසූ අමාත්‍යවරුන් වෙනුවට අමාත්‍යවරුන් කීප දෙනෙකු වැඩබලන අමාත්‍යවරුන් තිදෙනෙකු අද පත් කර තිබෙනවා. අද පෙරෝඩේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මෙම අමාත්‍යවරුන් තිදුරු දෙදෙනා දිවුරුම් දෙනු ලැබුවා. නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය දුරේ දැරූ ලකී ජයවර්ධන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරු වී දිවුරුම් දෙනු ලැබුවේ නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා ලෙසයි. මේ අතර කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතායි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය, මහමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. නිරිතතික මෝසම් තත්ත්ව හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ සිදුවිය හැකි ආපදාවන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර දිවයින වට අමුහුදු ප්‍රදේශවල සුළඟේ වේගේ විටින් විට වෙනස් වීම නිසා ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව වඩාත් විමසිලිමත් විය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද අලුයම සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ෂාවක් ඇදහැරුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මිලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාවත් සමග තද සුළං කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැවතුණු බවයි. දිවයින හරහා නිරිතදිග මෝසම් දැන් හොඳින් ස්ථාපිත වෙලා තියෙන්නේ. මේ හේතු නිසා නිරිතදිග කොටසට විශේෂයෙන්ම බස්නාහිර, දකුණු සබරගමුව, මධ්‍යම රට වයඹ පළාත්වලට ඕන වෙලාවක වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම උදේ පාන්දර සහ රාත්‍රී කාලයට මේ වැසි තත්ත්වය වැඩි. විශේෂයෙන්ම කළුතර, ගාල්ල මාතර, රත්නපුර, ගම්පහ, ඊළඟට පැත්තේ පුත්තලම ගත්තොත් ඒ පැතිවල ටිකක් සාමාන්‍යයෙන් මිලිමීටර 75ක් වගේ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. කොමඩක් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් වැඩි වෙනස් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඉතින් අපි නිවේදන දැන් ඒ ගැන අවධානය යොමු කළ නිවේදන නිකුත් කරන්න බලාපොරොත්තු වෙන. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියලා මහ ජනතාවට මතක් කරනවා. ඒ අරගෙන මේ දවස්වල විශේෂයෙන් කියන්න ඕන කාරණේ තමයි සුළඟ. විශේෂයෙන්ම උතුරු උතුරු මැද වයඹ, ඊළඟට අම්පාර පොතුවිල් ප්‍රදේශයේ, ඊළඟට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේ, ඊළඟට මධ්‍යම කඳුකුරු ප්‍රදේශවල, නුවරඑළිය මාතලේ වගේ ප්‍රදේශවලට මේ සුළඟේ වේගය තදින් දැනෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 50-60 දක්වා ඉදිරි දිනවලත් වැඩි වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන. ඊළඟට ධීවර ප්‍රජාව ගත්තොත් ධීවරේ මුහුද විශේෂයෙන්ම දැන් කංකසන්තුරේ ඉඳලා මන්නාරම වෙන කමුහුතු ප්‍රදේශ ටිකක් සුළඟේ වේගය 5 කිලෝමීටර 60-70 දක්වා වැඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා. අනෙකුත් මුහුදු ප්‍රදේශවල සාමාන්‍යයෙන් 50-60 දක්වා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් ධීවර සානාවික ප්‍රජාව අවධානය යොමු කරන්න ඕන. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේද ඊයේ දවස පුරා දැඩි වර්ෂාවක් ඇදහැරුණා. කළුතර ධීවර වරායේ ධීවරයින් අද දින ධීවර කටයුතු වලින් වැළකී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. එමෙන්ම ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වැඩි වර්ෂාවත් සමග ගංගා සහ ජලාශ රසක ජලමට්ටම ඉහළ යමින් පවතිනවා. අප වාර්තාකරු පැවසුවේ ගංගාගේ ජලමට්ටම වැඩි වෙමින් පවතින බවයි. දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මන්තිරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරනවා. රෙදුරන්ට මෙට අනුගත වීම සඳහා ලබා දී තිබූ සති දෙකක කාලය අදින් අවසන් වන අතර මන්තිරු නීතිය කඩකරන රියදුරන්ට අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
දිවයිනේ ප්‍රධාන නගරාශ්‍රිතව මන්තිරු නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ මීට කාලයකට පෙර සිටයි. ඒ අනුව මහමාර්ගයේ බස් රථ දහවණී කිරීම සඳහා වෙනමම මන්තිරු වෙන් වූ අතර ඒ සඳහා කාල සීමාවන්ද වෙන් කෙරුණා. පසුව මෙම මන්තිරු නීතිය එතරම් ක්‍රියාත්මක වුණේ නැහැ. කෙසේ වෙතත් පොලිසිය යලි මෙම මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පසුගිය 27 වෙනිදා තීරණය කරනු ලැබුවා. එතෙන් සිට සති දෙකක කාලයක් අදාළ නීතියට අනුගත වීම සඳහා රියදුරන්ට කාලය ලබා දුන් අතර එම කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව අද සිට මන්තිරු නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය තීරණය කළේ. අද පෙරවරුවේ සිට මන්තිරු නීතිය කඩකරන රියදුරන්ට එරෙහිව ප්‍රධාන නගර ආශ්‍රිතව විශේෂ පරීක්ෂා කිරීම ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබුණා. එහිදී මන්තිරු නීතිය කඩකරන ඇතැම් රියදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කෙරුණා. මාර්ග තදබදයේ අවම කිරීමට සහ රථවාහන අනතුරු අවම කිරීමට මෙම මන්තිරු නීතිය තුළින් හැකියාව ලැබෙන බවයි පොලිසිය විශ්වාස කරන්නේ. පාස්කෝ ඉදින ප්‍රහාරයට යම්කිසි දේශපාලඥයෙකු සම්බන්ධ නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. මේ අතර ප්‍රහාරයට සම්බන්ධව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. මුස්ලිම් නායකයන් ඉල්ලා අස්සලා ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා සියලුම පරීක්ෂණ කරන්න. දැන් එහෙනම් ඒ පරීක්ෂණ කරලා අවසන් කරන්න ඕනේ. යම්කිසි ඇමතිවරයෙක් මුස්ලිම් සිංහලව ක්‍රිස්තියානි වේවා ඒගොල්ලන්ට විරුද්ධව යම්කිසි චෝදනා තියෙනවා නම් ඒගොල්ලන් වැරදි කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට දැඩි දඬුවම් දෙන්න අවශ්‍යයි. හොඳ වෙලාවට මම ලංකාවේ හිටියේ නැත්නම් මෙලාට මාව තිර කළා දාලා මමයි ගැහුවේ කියලා. මම ඉන්නේ නැතුවත් අර බංකොලොත් දේශපාලඥයෝ කියන පිටරට ඉඳන් මම මෙහෙව්වයි කියලා. දැන් මම පිටරට ඉඳන් මෙහෙවන්න පුළුවන් නම් මම නිකම්ම නිකම් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියලා ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යකමක් තියාගෙන මේ මිනිහා බොල් ගෑවද කියලා අපිට අහන්න තියෙන්නේ. ලැජ්ජ නැහැ තමන්ගේ දුර්වලකම ඒකෙනුත් පෙන්වන්නේ. මේ පාස්කිරිදා ප්‍රහාරය පිළිබඳව හොයන්නත් තේරීම්කාරක සභාවක් ඉල්ලා හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. තේරීම්කාරක සභාව පත් කරාට පස්සේ ඉල්ලපොයි මොකද කරන්නේ? ඒගොල්ලෝ කියන පටන් ගත්තා අපි එන්නේ නැහැ මේකට. මොකද මේකේ රිෂාඩ් පතුරුදීන් ගැන සාකච්ඡා කරනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් රිෂාඩ් පතුරුදීන් ඉල්ලා අස්සෝ. එහෙනම් දැන් එන්න එපා. දැන් මේ තේරීම්කාරක සභාවේ වෙච්ච වැඩේ මොකද්ද? පළවෙනි දවසේ නම් සහ සුද්දෙන් මෙලිදරව් වුණා මොනවද එතන කතා කරන්න කියලා සජීවී විකාශය දීපු නිසා සජීවී විකාශයේ පැය තුනක් විතර යනකොට ජනාධිපතිවරයෙක්ගෙම පණිවිඩයක් ඇවිල්ලා තිබුණා මේක නතර කරන්න කියලා. බුද්ධියංශ එලිදරව් කළා. එයාගේ ෆොටෝ පත්‍රවල දාලා රූපවාහිනිවල එයා පෙන්නලා ඊළඟට එයා සියලු දෙනා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව මේ අය බාරගෙනද කියන එක පිළිබඳව අපි සුවල බැලිය යුතු වෙනවා. කවුද මේ තේරීම්කාරක සභාවෙ ඉන්නේ? ජනතා ප්‍රතික්ෂේප කරලා ඉඳපු අය, ඡන්දයක් ජයග්‍රහණය කරපු අය, ජාතික ලැයිස්තුවෙන් ආපු අය තමයි ප්‍රශ්න කරන්නේ වැඩි ප්‍රමාණයක් අපේ ආරක්ෂක අංශ නායකයෝ. හැබැයි හොඳම සුසුකම තියෙන අත්දැකීමක් තියෙන කෙනෙක් ඉන්නෝ පාර්ලිමේන්තුවේ. මේ රටේ අගවිනිසුරුවරිය ගෙනල්ලා ප්‍රශ්න කරපු සති දෙකකින් අගවිනිසුරුවරිය එළවල දාපු මහාචාර්ය මහා ප්‍රාඥ විමල් වීරවංශ. එයා ගෙනල්ලා වාඩි කරා නම් එහෙම තේරීම්කාරක සභාවේ හරි නැත්නම් සරත් පොන්සේක වගේ කෙනෙක් කට නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන ජයම්පති වික්‍රමරත්න වගේ කෙනෙකුට මේ අය ගැන ප්‍රශ්න කරන්න සුදුසුකමක් නැහැ. සුදුසුකම තියෙන්නේ විමල් වීරවංශ. දේගිරි මියගිය වවුනියාවේ සිසුන් දෙදෙනාගේ තොරතුරු මෙවරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඕමන්ති ප්‍රදේශයේ සිට වවුනියාව පම්පමඩුව ප්‍රදේශයට පැමිණි සිසුන් දෙදෙනෙකු ඊයේ ප්‍රදේශයේ අතහැර දැමු ගල්වලක දියනෑමට ගොස් තිබෙනවා. දියනෑමෙන් සිටියදී මේ සිසුන් දෙදෙනා දියගිලි මියගොස් ඇති බවයි පුවරාස්කුලම් පොලිසිය පැවසුවේ. දියගිලුණු සිසුන් දෙදෙනා දැක ප්‍රදේශවාසීන් පැමිණ ඔවුන්ගේ සිරුරු ගොඩ කරනු ලැබුවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ ඕමන්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සහ 18 හැවිරිදි සිසුන් දෙදෙනෙක්. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔවුන්ගේ සිරුරු වවුනියාව රෝහලට රගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෝරාසකුළම් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කොළොන්න ග්‍රාමීය බැංකුව බිඳ එහි සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ 2000කට ආසන්න මුදලක් සොරාගත් සිවුදෙනකු අතඩංගුවට ගැනීමට තංගල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. මීට සම්බන්ධ තවත් සැකකරුවන් සිවුදෙනකු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. පසුගිය 20 වෙනිදා කොළොන්න බුත්කන්දු ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුව කඩා කිසියම් පිරිසක් විසින් එහි තිබූ සේප්පුව රැගෙන ගොස් තිබුණා. මෙම පිරිස ඉදිනම සුවේ කඳ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කඩා එහි සේපු රැගෙන යාමට උත්සාහ දරා තිබුණද එය සාර්ථක වී නැහැ. අනුතුරුව ඔවුන් කොළොන්න ග්‍රාමීය බැංකුව කඩා එහි තිබූ සේපුව ලොරියක පටවාගෙන ගොස් තිබුණා. පසුව ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සේපුව කපා එහි තිබූ මුදල් ඔවුන් විසින් රැගෙන ගොස් තිබෙනවා. එහි තිබූ මුදල 2,40,000ක්. මෙම සොරකම සම්බන්ධයෙන් තංගල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සේප්පුවේ කොටසක් චන්ද්‍රිකා වැවට දමා තිබියදී හමු වූ අතර තවත් කොටස් කිහිපයක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී සොයාගනු ලැබුවා. සේප්පුව කැපීමට යොදාගත් ග්‍රයින්ඩරයක් සහ එය ප්‍රවාහනය කළ ලොරි රථයද පොලිස් බහරයට ගැනුණා. පොලිසිය පවසන්නේ ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිවුදෙනකු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. අත්අඩංගුවටගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළොන්න පොලිසිය වෙත බාර දීමට නියමිතයි. මේ අතර හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් රුපියල් 1,02,000කට අධික මුදල් සහ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය සෙනසුරාදා අලුයම 2ට පමණ මෙම පුද්ගලයා සංචාරක හෝටලේ කාර්යාලයට ඇතුළු වී මෙම සොරකම සිදු කරන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණා. ඔහු මුදලින් රුපියල් 100,000ක් රැගෙන ගොස් ඇති අතර රුපියල් 100,000ක් පමණ වටිනා උපකරණ කිහිපයක්ද රැගෙන ගොස් තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. යලිත් කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. මේ අතර චීන මාධ්‍ය විසින් ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව විදේශ බලවේගවලට චෝදනා කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. හොංකොං ස්ථාපිත කිරීමට සූදානම් වන උදර්පන නීතියට විරෝධය පළ කරමින් එහි වැසියන් 50,000කට වැඩි පිරිසක් වීදි බැස දැවැන්ත විරෝධතාවයන් සිදු කර තිබෙනවා. නව නීතිය මගින් දේශපාලන ප්‍රතිවාදීන් චීනයට පිටුවහල් කිරීමේ අවධානමක් පවතින බව පෙන්වා දෙන ඔවුන් හොංකොංහි අධිකරණයන්හි ස්වාධීනත්වයට ඒ තර්ජනයක් බවයි පවසන්නේ. බ්‍රිතාන්‍යයට වසර 99ක බද්ධකට ලබා දී තිබූ හොංකොං දිවයින යළි චීනයට පැවරුණේ 1997 වර්ෂයේදී. නමුත් එක් රටක් පද්ධති දෙකක් යන එකඟත්වය චීනය සහ හොංකොං දිවයිනෙහි පවත්වාගෙන ලැබුවා. ඊයේ පැවති විරෝධතා අතරතුර විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් දහට ගෙන තිබෙනවා. මේ අතර නවතම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ හොංකොංහි උද්ගත වී ඇති මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳව චීන මාධ්‍ය අදහස් දක්වා තිබෙනවා. ඒ විදේශීය බලවේග හොංකොංහි විනාශය නිර්මාණය කිරීමට උත්සාහ කිරීමෙන් චීනයට රිදවීමට කටයුතු කරන බවයි. සිය කණ්ඩායමේ මියගිය අලිපැටවෙකු වෙත කණ්ඩායමේ අනෙකුත් අලි ඇතුන් එක්ව අවසන් ගෞරව පුද කිරීමක් පිළිබඳව දැක්වෙන දර්ශන පෙළක් අන්තර්ජාලයට එක් කර තිබුණා. එක් වැඩිහිටි අලියෙකු මියගිය පැටවාගේ සිරුඩ කැලෑබද ප්‍රදේශයකට රැගෙන යන අතර ඊට පසුපසින් අනෙක් පිරිස ගමන් කරනු ලබනවා. මෙම සංවේදී පුවත ඉන්දියාවෙන් වාර්තා වුණා. ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති තරගයේ ලකුණු 36කින් ජය ගන්නට ඉන්දියාව සමත් වුණා. තරගයේ කසියවාසි දිනාගත් ඉන්දිය නායක විරාට් කොහ්ලි තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුර පහර දීමටයි. ඒ අනුව ඉන්දිය ඉනිම ආරම්භ කළේ ශිඛර් ධවන් සමගින් රෝහිත් ශර්මා. ඔවුන් දෙදෙනා එක්ව මුල් කඩුල්ලට ශතක සමතතාවක් ගොඩනැගුවා. රෝහිත් ශර්මා ලකුණු 57ක් රැස් කළා. නායක විරාට් කොහ්ලි ශිඛර් ධවන් සමග තවත් ලකුණු 93ක සමතතාවක් ගොඩනැගුවා. විරාට් කොහ්ලි 4.4ක් සහ 6.2ක් සමගින් ලකුණු 82ක් ලබා ගත්තා. කැන්ගුරු පන්දු එවන්නන්ට විශේෂ පහර දුන් ශිඛර් ධවන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට ඊයේ සමත් වුණා. Now Shikhar Dhawan's got 100 ahead. He's got to wait to see if Virat Kohli made his ground. He thinks he has.
ඒ හතර පහර දහසයක් සමගින් ලකුණු 117ක් ලබා ගනිමින්. ඉන්දියාව පන්දුවර පනහ අවසානයේ කඩුලු පහක් තැවී ලකුණු 352ක් රැස් කළා. පද්‍යවීමේදී මාකට් ස්ටෝයර්ස් කඩුලු දෙකක් ලබා ගත්තා. ජැක්වනේ සඳහා ලකුණු 353ක ඉලක්කයක් හඹා යාමට පිටීට පිවිසියේ ඩේවිඩ් වෝඩ් සමගින් ඒරොන් ෆින්ච්. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 61ක් එක් කළා. ඒරොන් ෆින්ච් ලකුණු 36ක් ලබා ගත්තා. ඩේවිඩ් වෝඩ් සහ ස්ටීව් ස්මිත් අර්ධශතක වාර්තා කිරීමට සමත් වුණා. විශිෂ්ට පන්දුවීමේක නිරත වූ භුවනේෂ් කුමාර් සහ ජස්ප්‍රීත් බුම්රා අතරේ කඩුලු තුන බැගින් බෙදී ගියා. හුදකලා සටනක නිරත වූ ඇලෙක්ස් කේරී ලකුණු 55ක් ලබා ගත්තා. පන්දුවර 50 අවසානයේ සීලු දෙනා දැවී ඔස්ට්‍රේලියාවට ලබා ගත හැකි උනේ ලකුණු 316ක් පමණයි. ඒ අනුව ඉන්දියාව මෙම තරගයේ ජයගත්තේ ලකුණු 36කින්. තරගයේ වීරයා ශිඛර් ධවන්. මෙවර ලෝක කුසලානයේ තරග 14ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව නවසීලන්තයේ ප්‍රථම ස්ථානයේත්, සත්කාර්ක ඉංගලන්තයේ දෙවන ස්ථානයේත්, ඉන්දියාව තෙවන ස්ථානයේත්, ඔස්ට්‍රේලියාව සිවන ස්ථානයේත් පසුවනවා. ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ පස්වන ස්ථානයයි. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද තවත් තරගයක් පැවැත්වෙනවා. ඒ බටහිරින් කොඩු කණ්ඩායම සහ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරයි. තරගයේ ඉංගලන්තයේ සවුත්ටර්න් ද රෝස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එය ශ්‍රී ලංකා වේලාවෙන් පසු 3ට ආරම්භ වීමට නියමිතයි.